සාදු, සාදු, සාදු මේඋතුන් ශ්‍රී සද්ධරමය අපට පහදා දෙන අපගේ පරමු පෝජනීය ගුරු දේවෝත්තම අපකාගේත් කල්්‍යානමිතර පින්වල්ලකු සාමින්න් අහන්සේට නිදුක් නෙරෝගේී ධීර්ඝාෂ සම්පත්වයම සැලසීවා සාදුූ, සාතුූ සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නේ. සති බෝධි පාසවික ධරම මෙතම් බුද්ධ ශාසනයේ ගම්බීරම දහම් කොටස තමයි මේ සත්තිස් බෝධි පාශික ධරම කෙලකයන් මේ උතුන් ධරමය ශ්‍රවනී කරන්ට ඔබට වාසනාව ලැබුණා වාසනාව ලැබෙනවා අහන්ට අතිශයෙන් දුර්ල බයි බොහෝ දෙනෙක් කතාවෙන් නැති දහම් පරියායා ඒ තමයි සතර ඉරදිපාද ගැන මේ වෙනගොට අපි සතිස් බෝධිපාන්සික ධරම දැන් අපිසීකරමු සතර සති පට්ානේ එතන හතරයි. සතර සම්යක් ප්‍රධාන වීරී එතන හතරයි. සතර ඉරිදිපාද හතරයි පංච ඉන්දිරිය පහයි පංච බල පහයි සත්ත බොජ්ජංග හතයි ආර්යස්ටයින්ංග ර්කය අටයි එතකොට මේ කොම එකතු කලාම තිස් හතයි. සතිස් බෝධිපාන්සික ධරම ඒයින් සතර සතිපට්ටානය කායනු පස්සනා වීදනානු පස්සනා චිත්තානු පත්සනා ධම්මානු පස්සනා ඔබේගෙන ගත්තා. ඒවාගේම සතර සම්්‍ය ප්‍රධාන වීරිය නෝපං අකුසල් නෝපදවන්ට උපං අකුසල් ප්‍රහණය කරන්න නූපංකුසල් උපදවන්ට උපංකුසල් වඩාාවර්තනය කරගන්ට කරන වීරයගැෙන ඉතින් පිංවතුන මේ මුළු බුද්ධ දේශනාවම තියෙන්නේ ඔය කාරණා හතරට තමයි උපදස්තයන්නේ. අකුසල් දුරු කරන්ටත් කුසල් උපදුවන්ට. ඔය කාරනාවට තමයි මුළු බුද්ධ දේශනාවම කරුතියන්නේ. ඉති ඒ නිසා අපි මේ එක දහන් වැඩසටහනකින් දෙහෙකින් ධර්ම දේශනා ට දහම් පරයා අවසංකලාට ත්‍ර දේශනාවලම ඔච්චරයි තයනය කෙක් නෙවෙයි. ඕඩ තරන් සූත්‍ර දේශනා අවසං කරන්න බැවිස්තර කරලා. අකුසල් ප්‍රහණය කිරීම ගැන කිවෝත් එහෙම තරහා දුරු කිරීම ගැන ආගාත පටිවිනයේ සූතරය කකචූපම සූතරය ඊළංඟට ධම්මික සූතරය කොච්චර සූත්‍ර දේශනාතින තරහදුර කිරීම ගැන උපදිස් දුන්නේවා. කියතකින් කැපුුවත් තරාගණඩිාකවවා බුදුරජාණන් වන්සසිේ. ත්ත හතන් රහ ගන්න තිවි ද තින ආගාත පටිවිනිේශ උත්තර. ඊළඟට මෙ කිසිම්ම ගුණයක් නැති මනුස්සේ කපිට දොස් පරොස් කිවත් අනේ මේ මනුසය මැරුණනට පාසේ සතරායන කිෙන නිෙලා අනුකම්පා උපද්වා ගන්නක මනුසගෙන තරහක්ගන්නතුර. ඉච්චර තියෙනව තරහ දුරු කිරීම ගැන. ්‍රාගේ දුරු කිරීම ගැන කොච්චර දේශනා තියෙනවාද. මුළු බුද්ධ දේශනාව තියන හ දුර ක ැෙනනව පිනිසසා. මේ බුද්ධ දේශනා ඉගන ගන්ට ආස කරන්න පින්වත්න ඉතින් අදත් ඔබට කියලා දෙනවා සතර ඉරිදිපාද සතර ඉරිදිපාද කියල කියන එක ගොඩක් අයදන්නේ ස්කෝලවල දහම් පාසල්ල විභාගට ලියපු කරුණ සතර ඉරිධි පාද කියපුගොම කියන්නේ චන්ද චිත්ත විරියවීමක්සා අපි උනත් එහම පාච්ි කරනවා ම සූත්‍ර දේශනවල්ල චන්ද චිත්ත විරියවීමන් සක වචන තනි කල්ලනෑ. ගැන චන්ද කියන වචන චන්ද ඉරිදිිපාදය කියලන. චිත්ත ඉරදිපාදය කියලනෑ. තියෙන්න්නේ චන්ද සමාධි පධාන සංකාර සමන්නාගත ඉරිදිපාදය. ඊළඟට විරිය සමාධි පදාාන සංකාර සමන්නාාගත ඉරිදිපාදය. සිත්තපධාන ස චිචත සමාධී පධාන සංකාර සමන්නාාගත ඉරදිි පාදය. ඊළඟටට තියෙන්නේ වීමංසා සමාධී පදාාන සංකාර සමන්නාාගත තිරජු පාදය. තේරුන්න කියල බවින්දිපා වචයණයෙන් වචනි තේරුම් කළ දෙනවා. වචයණයෙන් වචන තේරුම් කල දිනව එනිසා හොඳයට කංයමාගෙන නාගනට. ඔබට තියෙන්නේ වෙන අවධානයක් නැතු සමං යොමු කරන්න කියීන වචන නිමසඳ එච්චක වචනෙන් වචනය කියල දෙන්නා එතකුට පින්වතුනි දැන් ඉරදිපාද කෙලෙකක් නිමින් අපි ගෙන ගන්න තුරු ඉරිදි පහද කෙල කියන්නේ දැන් ඉරදියක් කියන්න පෙන්වතුනි අපි ප්‍රධාන වසිංගත්තුත් ආකාසේ ගමන්කරනයවා අහසේ සාක්මංකරනේවා පොලොවෙ කියමි දෙනේවා ඊළඟට ජලයඋඩ ඇවිදිනවා ඉරහන්දාාතගානවා එක්කිනෙක් වෙලායින්දල දහක් වගේ පෙනීන්නවා දහක් වගේ වෙලයින්ඳල එක්කිනෙක් වගේ පෙනින්නවා පේන් දින්නවා නොපෙනෙන්ඳින්වා බිත්්ති පරුවතහරහ නොපෙනීයනවා වදින්නතුයනවා මේ ඔක්කොම ඉරිද්ධී. අනිතඇගෙහිත් බලනවා දිවැස දිව්‍ය ශ්‍රවණ උපදවනවා මේ ඔක්කොම ඉරුද්ී ඒ ඉරිදිවලට උපකාරට වෙන්නේ මේ කාරණා හතර ඔයාලගේ භාෂාවෙන් චන්ද චිත්ත විරියවීමන්සා ඉතකොට ඒ කාරණහතර ගත්තොත් හෙමදැන් බුදුරජාණන් වහන්සේ වදාළ කාරණ දයාහොඳට විමසල බලනකොට දෙ අපි ඒ වචන ටිකක් සිංහලෙන් ගත්තොත් චන්ද කන කැමැත්ත ීර කැන ීර්ය චිත්තකැන්නේ අධිෂ්ඨානය වීමමංසා කල්ගැන්නේ වමසන බව විමසන බව විමසීම යෝනිෂෝ මනසි කාරය විදර්ශනාව ඔයක්කොම ගන්න පුළුවන් වීමන්සා කෙනෙක්ට. එතකුට චන්ද චිත්ත වීරී වීමංසා කෙනෙ ඉරිදි පාදහතර මුූල් කරගෙන තමයි ඕනම විදිහක් වු පදවන්නේ ඒ තරන්නේ දැන් එරිදිී කිය ගත් ොත්තේම අවබෝධ කරගන්නට බැරිදවල් අවබෝධ කරන එක ඉරදදිහයක් ඒ කරන්නේ චන්ද චිත්ත වීරවීමන් සසාකන විදු පාධාතරින්. පිරිසින්ද අවබෝධ කරට එක යම අවබෝධ කරනවට රාගදේශ මොහ ප්‍රහණ වෙනවාවනන් එකට කියෙන පිරිසිද අවබෝධ කනවා කිය. ඒ පිරිසිද අවබෝධරට බැරිදයක් අවබෝධ කරන නකිෙෙනෙන් ඒ ඉරිදදිියයා. ඒක කරන්නේ ඡන්ද චිත්තවීරවීමන් සසා කියනෙ ඉරිදි පාදවාලින්. එකට උපකාරි වෙන නිසා තමයි මේකට ඉරිදි පාද කියල කියන්. ප්‍රහණය කරන්න බැරිදවල් ප්‍රහණය කරණ එක යරුද්ධයා. රාගය ප්‍රහණයකරවා කියන්නේ පුද්ධමදයාගෙන පින්වක්නේ. ද්‍රේසිය ආය හටගන්න ඇතිමටමට ප්‍රහණයකන්ව කියන් මෝහය ප්‍රහණයකරවා කියන් ඔබගේ හිතේ අන් කිසි ඔබට හදාගන්න බැරි වැර දත්වයෙනවාන. ගේ දෝසිය අඩුපාඩුවක් ඔබට හිත්තට වදදින දෙයක් තියෙනවානම් ඒක නැතිවෙනවා කිය යමක් තියනෝ දක ඉරිදියා. ඒ කරන්නේ චන්ද චිත්ත වීරීවීමන් සකකි නිර්ජි පාදවලින්. ඔබ සම්පූර්ණෙම වෙනස් පුද්ජලෙක් කරවා. ඔබ හාද පසින් වෙනස් කෙනෙක් කරනවා ඒක කරන්නේ චන්ද චිත්ත වීරීවීමන් සකි නිර්ජ පාද වලින්. අංගොලි මාලයන් සාත් පසින් වෙනස් කෙනෙක් කළේ චන්ද චිත්ත වීරියවීමන් සක්‍ය නිර්රජ පාද වලින්. සුනීත සෝපා කළ සාත්්පසින් වෙනස් අය කළේ චන්ද චිත්ත වීරීවීමන් සකය නනිරතිි පාද වලින්. මුගලම් මහරාතන් වන්සේ ඒ සා ඉරිදිමත් වනේ චන්ද චිත්ත වීරියවීමන්ත් සක්‍ය නිර්දි පාද වලින්. එළඟ තමයි සාක්ෂාත් කරන්නට බැරිදේවල් සාක්ෂාත් කරවනවා අවබෝදධ කරන්න බැරිියූ පැමිණෙන්ට බැරි නිවනට පමණුවනවා ඒ නිසා තම ඉරිදිපාදකයන් ඊළඟට භාවිතා කළ යුතු දේව ආර්යෂස්්ටානක මාර්ගී පූර්ණත්වයට පත්කරවනවා සත්ති බෝධි පාසික ධරමියෝ සම්පෝර්ණයෙන්ම ප්‍රගුණ කරවනකෙන ගිජීවිතය තුළ සත්්‍යස් බෝධි පාන්සික ධරම එකක් වතු අඩඩ බෑ චන්ද චිත්ත වීරීමන්සාකකි නිරධි පාද නැතුව සතර සතුපට්ඨානි වලඩන්ඩ බෑ චන්ද චිත්ත විරීමන් සකිනිව නැතුව සතර සම්ය ප්‍රධාන වීරීය වඩඩ බෑ චන්ද චිත්ත විීරීමන්සාකි නිර්ධි පාද නැතුව හොනමං උදහරණයක් කියන්න දැන්ඔන්න තියෙනවා අනුපපන්නානම් පාපකානං අකුසලානම් දම්මානම් පහනාය නෝපන් අකුසල් ප්‍රහණය කිරීම පිණිස චන්දන් ජනයති කැමැත් ඇති කර ගණඩ එක ඇනමකක්ද චන්ද ඉරිදිපාදය. වායමති විරියන් ආරභති මෙමොකක්ද වීරිය ඉරිදිපාදය. චිත්තම් පක්ගන්න හති පදහති මේතියනනි චිත්ත ඉරිදි පාදය. එන වීවී හතරම වඩාගන්නේ ඉරිදි පහද හතරින්. පැහදිලිද. මුොලින් ඉගන ගත්ත දේවල් සතර සතිපට්ඨානයේ වඩන්න පුළුවන්ද කැමැත්තක් නැතුව. සතර සතිපට්ටානනි වඩන්න පුළුවන්ද වීරිය නැතුව. සතර සතිපට්ටානේ වඩන්න පුළුවන්ද අධිෂ්ඨානය නැතුව. සතර සති පට්ානි වඩන්න පුුවන් හොඳින් සිහිනුවනින් විවසන්න නැතු. එඒයි පටන්ගන්නකොටමතින් ආතාපී සම්පජානෝ සතිමා විනේියලෝකයේ සම්පජානෝ ගැන සීනුවන. විනිය ලෝකයේ භි්්‍යා දෝම නස්සන් ඇලිින් ගැටි නැති විදීහයට යාට සතිි පට්ාන නිවසන්ට කොච්ච විමසීමක් කෝනිද. එය නිසා සතර සතිපට්ඨහනේ වඩවන්නේ සතර සම්යයක් ප්‍රධාන වීරය ඇති කරවන්නේ චන්ද චිත්ත වීරය විවන්සාක් ක නිරජි පාදහතරින්. කෙනෙක් සෝහන්වෙනි. සකදාගාමිවෙන්නේ අනාගාමීයන්නේ අරහත්තුට පත් වෙන්නේ චන්ද චිත්ත වීරීම සකි නිර්ජ පාදහත්තරින්. ඒ සියල්ලද පසක තැබේවා ලෝකෝත්තර කරුණු බුදුරජාන් වහන්සේ වදාලා. කෙනෙ ප්‍රාණගාතෙන් වලකින්ටනම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. සොරකමින්මලකින්ටනම් කාරණා හතරක් පුරුදු කරන්න කිව්වා. වැරදි කාමසවෙෙන් වළින්ටනම් හතරක් පුරුදු කරන්න කිව. බරකීමෙන් වලකින්දනම් කාරණන හතරක් පුෘද්ධි කරන්න කිවවා සුරාාවෙන් වළකින්ද නම් කාරණ හතරක් පුරදු කරන්න කිවා එකන පංච පන්සිල් රකිින්ඩ කාරණ හතරක් ඕන කිව්වා කුමක්ද චන්දචිත්ත වවීමසා. පන්සිල්වත් රකින්ඩ බෑ කැමැත්තනැතුර. පන්සිල්වත් රකිින්ඩ බෑ වීරිය නැතුව පන්සිල්ලවත් රකින්ඩ බෑ අධිස්ථානය නැතුව. පන්සිල්වත් රකිින්ඩ බෑ විමසීමම නැතුව ඒ පන්සිල් කැඩීමේ ආදීනව පන්සිල් රැකීමේ ආනිසංස සිහිකරන්න ඇැතුව පන්සිිල් එකදිගට රකිට බහැ. පන්සිල් රකිෙන සමාජයක් සමාජයේ නෑ කියලා මිනිස්සු කතා වෙනවන එයට හේතුෝකිම හේතුව ඕනාහි චන්ද චිත්තවරීමත් සකෙන විුදු පාදනෑ. පැවිදූ භික්‍ෂුන් වහන්සේලාට ගීජීවිතය අතාරලා පැවිද්දක් කරායිෙන්ට බෑ චන්ද චිත විරීමත් ස අය නැතුව. ඇමඇතතිෙන්වන වී යෙන්ුන අධිෂ්ඨානී යෙන් ඕවන ගීජීවිතය ආදීනව පැවිදිජීවිතය ආනිශසංස වීම සාතියෙන්ඩවා කොච්චර උපකාරක දෙයක්ද කියල බලන්ඩ මේ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාලා චන්ද චිත්ත වීරී විමංසා කෙන මීර්ජි පාද හතර මෙතරින් එතර යෑම පව පිණිස පවතියෙනවා එකන සංසාරීෙන් එතරට යන්ත උපකාරවයෙනවා මේ හතර ඕ නමයි බුදුරජාන් වහන්සේ වදාලා චන්ද චිත්ත වීරී වවන්ස කියෙන මීර්්ධි පාද හතර වැරදුනොත් නිවා මගම වරදිනවා නිවාන් මගම වරදිනවා ඇයිතින් යාගේ කැමැත්ත වෙන පැත්ත කරගියත් එයාගේ වීරිය වෙන පැත්ත කර ගියොත් එයාගේ අධිෂ්ානය වෙන පැත්තකරගිය ඒගේ කල්පනාව වෙන පැත්ත කර ගියොත් කාමයවඋ දෙසා කැමැත්තයි වීරයයි අධිෂ්ඨානය විමසීම යවත් කොහෙන්ද නතරවෙන්න දේශපාලනයවද්දෙසා කැමැත් අයි වීරියයි අධිස්්ඨානය විමසීමයි යවොත් කොහෙන්ද නතරවෙන්නේ දෙන් අපි කෙමුකෝ යන්ත මන්තර ශාස්ත්‍රය වෙන් වින් කැමැත්ත වීරිය අධිෂ්ඨානය විමසීම අවත් ඒ පැත්ත වෙද හෙදකම්පැත්ත ගොවි තැම් පැත්ත රැකීරයක් සපැත්ත යදුර කැමැත්ත වීරයේ ඒ ටික වෙන පැත්තකට යනවා. ලෞකික ලෝකයේ ඒ අතර කෙනෙකුට කුසල් උපදුවන් අකුසල් දුරුකරන්න කැමැත්ත උපදිනවා අන්න එයා නිවම් මාර්ගි පැත්තට යනවා ඒ නිසාම ඉරිදි පාද හත්තර වෙන පැත්ත කිරගියොත් නිනම් මාර්ගය වෙනස් වෙනවා කෙලා බදුරජාන්ස් ස වද. ස බුදුරජාන් වන්ස වදාලා මේ ඉරදිපාදහතර බහුලෝව පැඩුවොත් තම මේ ඉරදිපාද සයුත්තිය තින සූත්‍ර දේශන තමයි මේ වචනින් යන්නේ ඉරිදිපාදහතර බහුලොව වැඩුවොත්ම ඒ ආය අවසන්වෙනි සියලු දුක්ෂය කරලා එකන කැමැත්ත කොච්චර ඕනිද වීර්ිය කොච්චර ඕනිේද ඉ අධිස්ථානය කොච්චර රෝනිද නුවනින් විවසීම කොච්ච රෝනිද සසර දුක කෙලවර කරන්නට ඒක ඉස්සලා ඔබ මේ බුද්ධශාසනය පිහිට ගඩ කැමැන්ත ඇතිකර ගඩ එතකට ඔබ ඒ ඉරිදි පාද කියන්නේ කැමැත්ත කියනදෙන් ඔබෝ ගෙනියෙන් අවධාරණයක් ගත්තන් ඔබට දැන් අහසන් යන්න බෑනි නමුත් ආස්යානාවෙන් ඔබ ආසින් ගෙනියෙනවානි ඔබට කරන්න බැරිද අහසයනාවෙන් කරනවානි ආන්නේ වගේ ඔබට තනයෙන් නිවන්දකින්න බෑ නමුත් ඔබගේ කැමැත්ත විසින් ඔබ නිවන ටරංයනවා. දැන් ඔබට වතුරුඩ සක්මන් කරන්න බෑ. සැයි බෝට්ුවකින් නැවකින් ඔබ වැරයනවා. ඒ වගේ වීර්යේ විසින්. එනිසා ඔබ විශ්වාසය තැබේතු වර්ය න අපි බෝට්ටුව ඔරුව නැව විශ්වාස කරලනයක නගන්නේ ගුවංඥානයේ විශ්වාස කළ නගින් මුඩින් යනෝ කියලා අපිට යද බෑන ඒ වගේ මේ දෙතිස්කුණ පොට්ටාසියගෙන් අසුචයෙන් පිරුණු මේ හරීරයක්කින් මේ කෙල්ලිස් ගොඩකින් නිවනක්ගැන හිතඩුව අතමාල් නමුත් කැමැත්තක් ඇති කරගඩ නිවන්දකිට ඕන අකුසල් ප්‍රහණය කරන්න ඕන ඒ කැමැත්ත ඔබ ඒ තැන තැරගනවා වීරී ඔබවෙතෙන් තැරගනවා හිතේ අධිෂ්ටානය ඔබ වැරගනවා නොුවනිින් විමසීම ඔබ වැරයනවා ඒ නිසා ඔබට තියෙන්නේ ඒ හතර දිියුණු කරගන්න ඒක මංගේ සත්්‍යස් බෝජි පාසසික ධර්ම ගැන ඉගෙනගන්නකුට කැමැත්් ඇතිකරගන්න මම මේ බණටි කාණනවා කියලා තේරෙන්නෑ වගේ කියල හිතුනොත් හොඳට වීරියෙන් මහන්න මම කාරණ හතම හොඳට තේරුම් ගන්නවා කියලා හිතේ අධෂ්ානක් ඇතිකරගන්න ලසේ කාරණාහතර විමසන්ඩ සටහන් ගාගන්න ඉගෙනගන්න පොත්්පත්වලන කියවන් හොන්ද දැනුමක් ඇතිකරගන්න බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවල් කේක්නා හොදටට ඇරලා බුදුරජාණාන්සේ වදාළ නිවම් මාර්ගගේ කාරණා තිස්සාත්තකින් විස්්තර කරන්න පුළුවන්න්නෙන් නොවන බුදුරජාණන්ගේ ශ්‍රාව කක්නාඒක කැමැත්තය තිකරගන්න පුළුවඇ ඔබට පුළුව ඊලකතමයි විශේසින් කියන්න ඕන දෙයක් තමයි මේ නිවම්මාග වනසන දෙයක් තමයි පම්පෝරියයේ එනිසා දෙැ සතර සති පට්ටානය දන්නවා මන්දෙන් ආනා පණහති වඩනවා මම දැන් අසුබේ වඩන කියලා පම්පෝරි ගණ්ඩ යන්න්නපා ඒ ඇයට දුරක් යන්න බෑ. තමන් මේවා හකින බව මේ ස්බෝධි පාසක ධරම වඩන බව ලෝකට සංගවන්ට ඔබගේ ඇතුළෙ මේ ගොනධර්ම වඩාගන්ඩ හඳුම් ගහකාරටුව වගේ. සඳ ගහ කාරටුවෝවාගේ ඇත්තුලේ මෝරන්ද දෙෙන් පිටට දෙන්ඩිපා වටිනා ගහක් හැදුවත් පැළියක් හැදුවත් ඒකට ඉතරායිස නෑ ලෝකට පුරසාරන්දොලු අන්නකියෝ ඒ නිසා හැම්ම දෙයක් ගැන මහිංසක වට අප්‍රකට වන්න අන්න ඒක හොන්දර නොවනී යවසන්ට විමසීමේ ඉරිදිී පහාද ඇති කරගන්න. ඊට පස බුදුරජාන් වහන්සේ වදාලා මේ බුද්ධසාසනය කෙනෙකුට අවබෝධයෙන් කලතිරෙන්ට නිබ්බිදාය විරාගාය, නොඇලෙන්ට නිරෝධය, නිදහස් වෙන්ඩ, උපසමාය, මනාව සංසිඳෙන්ඩ, අභි්ඥාය, අවබෝධඥ්ඥානය පිණිස, සම්බෝධය උතුන් සම්බෝධය පිණිස ආරිශතය අවබෝධය පිණිස පවතින කාරණ හතරත්වයෙනවා ඒ වනයි සත විවිධි පාලයි කොච්චර උපකාණයි දෙමං ඒ හතර වෙනවෙන විස්තර කරනවා මං මේ මූල්ලික පසුබිම කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාල අතීතේ අනාගතේ වර්තමානයේ යන්තාක් ලෝකයේ ඉරිදියක්ක්කි පැද්දුවනම් කෙනෙින් උපද උපද්දවන්නේම චන්ද චිත්ත වීරවීමන් සක නිර්දිජි පාද හතරත් එක්ක. ඊරවජ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකී යන්තාක්කයි රහත් වනාන මඟපල් ලැබවන ඒ සියල දෙනා අරහත්වයට පත් වනේ මඟපල් ලැබේ චන්ද චිත්ත වීරීවීමන් සකෙන් නිරදිධ පා හතර වට පනිසා. ල බදුරජාණන් වහන්සේ දාල පංගත් මහනන නුම්බලහට හිතෙන්නේ කොහොමද තතාාගතයන් වහන්සේ අරහත්තු ඉට පත්නනි, සම්මා සබුද්ධත්ව ට පත් වනි කුමක්නි සාද පින්වත් මහනන තතාගතයන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුුණේ සම්මා සම්බුද්ධත්ව ට පත්වනේ චන්ද චිත්ත වීරිය වීමන්සාක නිවිජ පාධහතරනිසා. කට බුදු කෙනෙක් පහළව කරවනවා මේ ධර්මතා හතර. ඒර්වාසේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉර්ජිපාදහතර වඩපු කෙනට ඕනිනං ජීවිතය ආවිස කල්පයක් ඔවීට වැදියෙන් ඉන්න පුළුව. අවුරුදු සීයක් වෝ එක සීවිසක් එසි හැතක් වනත් ඉන්න පුළුව. කැමති නංය. ඉතින් ඒ නිසා බලන්න කොච්චරණන් උපකාරයිද මේ ඉරිදිි පාදහතරකය තින් දැම්මං විස්තර කරන්නට ඕනෑ මේ පින්වතුන්ට බුදුරජාණන්සගේ ධර්මයෙන් ඉරිදි පාද හතර කෙලි කන්න මොකක්ද කියල පින්වත් මහනෙනේ සන්ද කන සූත්‍රයේ බුදුරජාණන්ේ ඉරිදි පාද සංයත්තය මෙසේ වදාලා. පංවත් මහනෙන භික්‍ෂුවක් බලවත් ඡන්දය උපදවාගෙන කටයුතු කිරීමෙන් සමාධියයක් ලබයිද කැමඔන්න බලවත්ව කැමැති සතර සතුපට්ානයේ දෙෙන්ට කුසල් දහන් දියුණු කරගන්ට බලවත් කැමැත්තක් මෙයගේ දේ මේ බලවත් කැමැත්ත මල් කරගෙන සමාධයක් ලැබෙනවා හිත එකඟ වෙනවා සිතෙහි එකඟ බවක් ලබයිද මේ චන්ද සමාධියයි කියනු ලැබේ ඇ චන්ද සමාධී පදාාන සංකාර සමන්න්නාග තිරජිපාදයන චන්දකිවේ බලවත් කැමැඇත්ත ඒ කැමැත්ත මල් කරගෙන මෙයාගේ හිතේ බලවස් සමාධයක් සිතේ එකඳ බවක් එෙනවා එකටනවා චන්ද සමාධිය ඔහු නූපම්පාපී අකුසල් දහන් නෝපදිවීම පිණස කැමැත්ව උපදවයි වෑයන්කරයි වීරිය කරයි සිත දැඩිකොට ගන ප්‍රධන්වීරිය වඩයි උපම්පාපී අකුසල් දහම් ප්‍රහණී කිරීම සඳහා උපංකුසල් උපදරීම සඳහා ඊළංඟට උපංකුසල් වඩාවරදනය කිරීම සඳහා කැමැත්ත උපදවයි වෑයන් කරයි වීරිය කරයි සිත දැඩි කර ගනිින් මේ කියන්නේ සතර සම්යයක් ප්‍රධාන වීරිය කරනවා. බලවත් කැමැත්තින් සිත එකඟ කරනවා ඒ කැමැත්ත මුල් කරගන්න සතර සම් ප්‍රධාන වීරය කරනව වීරි හතර කරනවා කැත්ත මුල් කරගෙන අට කියනවා පධාන සංකාර කියය ඒකට කියනවා පධාන සංකාරය කියය ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා තමයි ප්‍රධංවීරයට සංස්කාරණාතරනයය ඉතින් මේ බලවත් කැමැත්තිෙන් හිතේගඟ කිරීම චන්ද සමාතයේ ඒ කැමැත්ත මොල් කරගන අකුසල් දුරු කිරීම කුසල්පැදිවීම පිණිස කරන වර පදාාන සංකාර ඊට පස්සේ ඒක මුල් කරගෙනමයා දිය පිණිස පවති නොමයාගේ ගමම් මාර්ගයකිරෙන විරුජධි පාද චන්ද සමාධී පදාාන සංකාර සමන්නාගත ඉරජ පාතය අර වචනය හැදිච චැති තේරුන් ගන්න ඕන අමාරුුණේ ඕන දෙවිනි කාරණාව ආයසරයක් විස්තරරන්නවා ඔන්න කෙනෙෙන් දෙ චන්ද වරිය චිත්ත ්‍රීමන්සානි ඔන්න චන්දකිවි කැමැන්ත වීර කැනෙ බලවත් වීරිය බලවත් වීරිය කරලාම මෙයා හිතකම් කරනවා සමාධිමත් කරනවා එකට කෙනා වීරිය සමාදිය වීරිය මුල් කරගනම වීරිය කරනවා කකුසල් දුරන්න කුල් උපදවාගන්න ඔහොන් ලොකුම වීරයක් ති නවා මේ ඔ මෙහෙවන බලවේගේ වීර්ිය. ඉගරිම පදහන සංකාර සමන්නාගත කිය. ඔන්න දැන් ඔයි දෙවිනි කාරනාව. දැන් ඊලංකාරණාව තමයි චිත්ත සමාධී පදහන සංකාර සමන්නාාගත ඉවිධිපාදය. චිත්තකිව බලවත් අධිෂ්ානය මාම මේ සතිපට්ඨානී වඩනවා මා කයකෙරෙහි සීහ පිහිටවා ගන්නවා. මම වේදනාව ගැන තේරුම් ගන්නවා මම සිත තේරුම්ගන්නවා මම මේ උපාදනස්කන්ධයන්ගේ හටගැනී වෙනසීම තේරුම් ගන්නවා. මම බුදුරජාන් වහන්සේ වදාළ නිවම්මාර්ගය වඩනවා කියලා කොහෝමහරි මමගේ ජීවිතයේ ලේමස් වියලීකිල්ල ඇටනහර ඉතුරුණත් මංමගේ ආභිමතාර්ථයේ ඉෂ්ඨ කරගන්නවා කියලා ලොකවා ධදිිෂ්ඨානය. ගේ ජීවිත ඒවත් දෙවෙනි තැනතියෙන බුද්ධසාසනය පිහිටගන්න එක පළවෙනි තැනතියෙනවා අධිෂ්ානය එක තියෙනෙ කැමැත්තටත් එහා ගේක් අධිෂ්ඨානය අන්නේ බලවත් අධිෂ්ඨානයෙන් හිත එඟකු කරනවා ඒකෙට ගනවා චිත්ත සමාධය බලවත් අධිෂ්ඨානය මුූල් කරගෙන සතර සම්මයයක් ප්‍රධාන වීරිය කරනවා අකුසල් නූපංකුසල් නූප්‍රදවන්ඩ උපං කුසල් පරහණය කරන්න නූපංකුසල් උපදවන්ඩ උපංකුසල් වඩවර්ධනය කරන්න ගොඩාක් වීර මේ වීරිය කරනවා ඒ ඒකට ඔහුුව මෙහෙවන බලවේගේ අධිෂ්ානයයාග ආනයකටි න පධාන සංකාර සමන්නාවට අන්න චිත්ත සමාධි පධාන සංකාන සමන්නාගත ඉල්ලිත පාදය. ඊට පස්ස ඕන කෙනෙකින්වා එයාට කැමැත්තයි අධිෂස්්ථානී වීසිරයට අත් වඩා යාකිතියන්නේ නුවනින් විමසීම. කුසල් ලකුසල් හොඳ නරග යහපත අයහාපත සුගති දුගති පින්පව් ඊළඟට සසරට වැටීමේ ආදීනවා සසරදුකෙන් නිදහස් වීමේ ආනිසංස විමසනවා බුදු කෙනෙක් පහළවීමේ දුර්ලබ බව බුද්ධශාසනයක පිහිට ගැනීමේ දුර්ලබ බව විමසනවා මේ ලැබි අවසාන අවස්ථාව කලාතුරුකින් ලෝකෙට බුදු කෙනෙක් පහළවන බව සත්පුරසියන් මොනගැහීම දුර්ලබ බව මනාව විමසනවා ඊළඟට මේ අපි මොලාවූ සරීරයේ යථාස්වභාවය මනාව විමසනවා. වේදනාව අථහාස්වභා විමසනවා. හිතේ අතාස්වභාව විමසනවා. පංචුපාදනස්කන්ද ජීවිතය ගැන විමසනවා. ආයතනහයක් සහිත ජීවිතය ගැන විමසනවා. විමසනකුට මෙයාට බලවත් විමසීමේ නුවනින් විමසීමේ හැකියාව මුොල්කරගෙන. චිත්ත එකඟනවා ඒකට කියනවා වීමන්සා සමාදියය කියලා එතකුට ඒ ඒ මුල් කරගෙන අකු ඒ නුවනින් නිමසීම මුල් කරගෙනම අක්කුසල් පරහණයගන්න ක්කුසල් උපදොනවා ඒකට කියනවා පධාන සංකාර සමන්නාගත කියලා ඔන්න ඔයි විද්ධර තමයි වීරිය සමාදී පදහන සංකාර සමන්නාාගත ඉෘ්ධි පාදය කෙලක ඇන්න ඔන්න ඕකට දෙැ කරුණු මතකයිනේද චන්ද චිත්ත වීරිය වීමංසා කියන්නේ නිවන්දකින්ද සසරදු කෙන් නිදහස් වෙන්ට තියෙන බලවත් කැමැෙත්තට කියන චන්දය. බලවත් වීරීටිකෙනෝ වීරය. බලවත් අධිෂ්ඨානටිකෙන චිත්තය. බලවත් නුවනින් යවසීමටි න වීමංසාකෝ. ඒ තුළින් හිතේකන් කිරීමටිකෙනො සමාධිය කියය. ඒවා මුල්කරගෙන අකුසල් පරාණය කල්ල කුසල් උපද වන සතර සමයයක් ප්‍රධාන වීරීටි කියෙනන පධාන සංකාර සමන්නාගතකය. රිදිිය බාගණඩ මුල්ව වෙන නිසා ඉරජි පාතකනවා ඩැන් ඉරිජිපාදහතරී වචනයක් ගානය අර තෝබ දැන් දන්නවා මං ඔබට කිව්වා මතකයිනේද සාමානයෙන් වෙහෙරකට වත් යන්න බෑ වි්‍යහාරකට වත් යන්න බෑ සෑයක් බෝධයක්වත් වදීන්දයන්න බෑ ඉරජ පාදයක් නැතුවකයෝ දැන් එෙදර හිටව මනුසය සෑයක් ළඟ නතරෙනවාගේ නික ඉර්දියක්නේ ඉරිදයක්නේ ඒතින් ඒනිසායි එක මේ වගේ ඔන්න එම මොකද කිවි කියල්ල ඔබට හිතාගන්න බැරිවින්න ඇැති සූත්‍ර දේශනාවක් කියල දෙන්න මේ සූත්‍ර දේශ බ්‍රහ්ම චෝතරය. ඒ කාලේ අපගේ පින්වත් තානන්දයන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමි වැඩවාසය කළේ. ඔන්නාභ කියන බ්‍රාහ්මණය අප ආනන්ද ස්වාමින්නාම් ෆිළඟට ඇවිල්ල සතුට සාමිචය කතා කරලා ආනවා පින්ංවත් තානන්දයනී ඔබ මේ බුද්ධසාාසනය මහනවෙලා ඔය මහනකමක් කොරන්නේ මොකටද අප ආනන්දසාවිාන්සේ කියා හිටිනවා මං මේ තෘෂනාචන්දයේ නැතිකරන්ට තමයි කැනෙ තන්නාවට තියෙන ආසාාව නැති කරගන්න තමයි මහනවෙලා ඉමිකවා තෘෂ්නා චන්දයේ නැතිකරන්න දෘෂ්ාවට තියෙන කැමැත්ත නැතිකර ගන්න තමයිංකිව මම් මේ මහන වෙලයින් ඇහු ඇති මේ තෘෂ්ණ ජන්දයේ ප්‍රහණය කරගන්ට බවත් තාානන් දැන්වහන්සේට මේ බුද්ධ සාසනය මොන හොට ප්‍රතිපදාවක්තියෙනවද තියෙනවා බ්‍රාහ්මණ මොකද්දී ඒ තමයික වෛර්ධ පාද හතර චන්ද සමාධි පදාාන සංකාර සමන්නාගත ඉරිදි පාද ීරිය සමාධි පධාන සංකාර සමන්නාාගත ඉරජපාදය. චිත්ත සමාධි පදාාන සංකර සමන්නාාගත ඉරජි පාදය. වීමන්සා සමාධි පදාන සංකර සමන්නාාගත ඉරජි පාද. ඒ තමයි ආනන්දුුස වන්නාන්ශ වදාලා මේ නිවන්දකින්ට කැමැත් තෘෂ්නාචන්දයේ දෘෂ්ණාවට තියෙන කැමැත්ත නැතිකරගන්ඩ කැමැත්ත ඕන වීරියෝන අධිස්්ානය ඕන විමසීම ඕන කිවා මේක කියපු ගමන්ම අර බමුණ කියනවා අනේ ඔබවාහන්සේලා ගෙනම් ඔයි නිවන මේ ඕවනම කෙනෙකුට ලබන්න පුළුව මේ සාමාන්‍ය මිනිසුන්ටල් ලබන්න පුළුවන් කක්කෝ ඕක මොකල්ද දෙැන් ඔබහන්සික වන්නේේ තෘෂ්ණාවට තියෙන කැමැත්ත නැති කර ගන්ටයි සන්ද චිත වරීමන් සවදන්නේ කිය කැමැත්ත නැති කරන්න කොමද කැමැත්තික. දෙැ ඔය අදකාලෙත් ඔය උන්නහබැල්ල දෙමුත් තින්නවන්. නිවනටත් තුරුෂනාව තියනවා කෝමදහනව නිවන්දකින්නේ. දිය ලෝකෙවල යන්ට ඊළම් රෝව තියෙනවා කැමැත්ත බුදුරජන් ධර්මී දේශන කළි කැමැත්තු ප්‍රාණය කරන්ඩයි. කියල කියන අය අදටන් නැද්ද. ඊස්ගෙන නිවන්දකට ඔච්චර සුරුෂනා කොරන්න එපා කියෙනවා ඊ පිරිදදි ඇටම්පොත්ත ලිටාපුු මේ ගැටව් පෙටවු කියන්නෙමි තුෘෂ්නාව ප්‍රහණය කර ම අම්මලා නිවන්දකින්දත් තුච්චද තුරුෂ්නා කරන්දිිපාගේනවා අදර්නෑ දෝන්න ඕෝක තමයි ඇහුවි නිවන්දකින්ට මොක දෙහව ඔච්චර තුරුෂ්නාව කැමැත්ත ප්‍රාණය කරන්න ො දෙහව ඔච්චර කැමැත්තා. බහන්සේලාගේ වනිවනක් කියනෙ එකක්නම් හරියට නෑ කලතම මේ උන්නාභ කිවේ. ඊට පස්සේ ආනන්ද සාවින්හන්සේමිහිරිල් ලෙස දහන් කතා කරන සොඳුරු බැල්මෙන් යුතු සඳමඩ ලක්වාගේ මෝ මටඩල තියෙන ආනන්ද සාහිහන්සේද මේ ලෝකේම දොස්කිවත් උන්න්නහන්සේ ගැහැක කොනකවත් වනිසක් ඇති වෙන්නේ. ආනන්ත සමවිනාන්සක වචනෙන් අන්නගේ දුක්දුර කරන. උන්න හබ මොනවා කිවත් උන්වහන්සගේ මෝමල්ලි කිසිදු වෙනසක් ුණේ නෑ. බ්‍රහක්්මනය මං ඔබගේ ප්‍රශ්නයක් අහන්නා. ඒ තමයි ඔබට ඔබ උත්තර දේන්ටෝනය ඔබ හිතනීතිට කිව්වා බ්‍රහක්්මණය මේ ආරාමිැ ඔබ මං ඉන්න මේ ගෝසිතාරාමිතාවනි. මං මේ ආරාමිත එන්ද්‍රෝන කෙල ඔයාට කැමැත්ත් තිබද නැද් කෙලෙ. රසකව ස්වාමීණී මට කැමැත්තක් තිබ්බා දෙැ මේ ආරාමියට එන්ටෝන කල තිබබ කැමැත්ත ආරාමයට එන්ටෝන කල තිබබ කැමැත් දැන්තේ නොද කෙලකෝ අනි දැන් එක සන්සිින්දුනකො දැමන් ඇවිල්ලයි හරි ඔබට ආරාමිට එන්ටෝන කල වීරයක් තිබන දැයි වැඩ කටයුතු අතර කරලා මන්සින් එඩ පෑමිතද වීරයක් තිබ්බ නේද ඕක් තිබ දැන් ඔබට ආරාමිට ආවට පස්ස වරීති නොදවම ආරමි එනවර නෑ අනක සසිදුනකව ඉබර එ වැඩ. ආරාමිට් එන්ඩෝන කියලා අධිෂ්ානයක් තිබනීදකවා ඕ ඒක දැති නවාද දැන්ක සංසිදුනකවා ඊට පස්සේ ආරාමීන්නේ ආනන්දයන් වහන්සේ නිසාක් ගිල්ල කතා කරන්න ඕු මේමයි කියලා විම සිේමතති න්න හි. හල් පරෙන් අන්න හල් තැන් යන ැල් නොනි සන්නතුකොම යාාමිතයෙන් ඒ විමසීම දැන්තිී නවද. න්නේනය දැන්ක සංසිදුන කිව. ආන්න කිව්ව දැන් ඔය කාරණාවෙන් තේරුම් ගන්න කිවෝ අපි ආනන්දශාවන් වහන්සේ දේශනා කරන ඔය කාරණාවෙන් තේරුන් ගන්ධ බ්‍රාහ්මනය යම් මේ භික්‍ෂුව ක්‍රහද්ද ආශ්‍රවයන් සයවූයේවෙයිද. වැස නිම වූ බம்பසර ඇත්තේද කළයුත්ත කරන ලදදේද. කෙලෙස් බර පැසකින් බාතබන ලද්දේද. අනුපලිවලින් පැමිණි උත්තමාර්ථය ඇත්තේද. සයවූ භව සඥෝජන ඇත්තේද. මැනවිින් දැන කෙලසුන්ගේ නිදහසූයේද. ඒ රහත් භික්ෂූවිට පෙර අරහත්තුවයට පත්වීම පිණස යන් චන්දයක් තිබුණේද. අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණස තිබූ චන්දය සංසිදීගයේය. රහත්වනාට පසේ රහත්වෙන්ට තියෙන කැමැත්ත සංසිංදේවා රහත්තු වනාට පස්සේ රහත්තුවට තියන වීවිය සංසින්දිෙනවා ඊට පස්සේ රහත්වනාට පස්සේ රහත්තුවෙන් පිණිස තියෙන අධිෂ්ඨානය සංසින්දිිනවා රහන්තුනාට පසේ අරහත්වය පිණිස තියන වීමන්සාාව සංසිින්න්දිිනවා ඔය කාරලාීන් තේරුම් ගැන්නකිවා ඔය විදිහට නං කරුණු ය දෙන්නේ මේ චන්ද චිත්තවීරවීම සක නිර්ජි පාදහතරින් ඇ බ්‍රාහ්මණය අමා අමනිවනට යන්න බැයිද කෙල්ෙවා ස්වාමිණී පුළුවන් ස්වාමිණය පුළුවන් ඔබහන්සේ ඉතාමත් මැනවි මට විස්තර ක දුන්නා. අඳුර ඉන්න කෙනෙකුට තෙල් පහන දැල්වා වගේ ඇස්සඇත්තන් රූප දකිින්ද ඔබහන්සගේ බණපදනවති පහනේ මට පේනවා. ස්වාමීණී මං ඔබවහන්සිගේ ශාස්තුන් වහන්සේ සරණයනවා ශ්‍රී සත් ධර්මය සරණයනවා ආරය මහා සංගරත්නය සරණයනවා මගේ ආනන්දයන් වහන්සේ මේ මේ කොස බැහැනුවර තෙරුවන් සරණගිය උපහසකික් විදිහිට මේ උන්නහභ ගැන දැන ගණ්ඩ මම තෙරුවන් සරණයනවා කියෙල තෙරුවන් සරණ කියයා ො ඒකාලේ සුදුවත් ඇැඳ ගත් ගිහි අයට ඉරදි පාද ගැනකද තෙරුවන් සරණ ගානි. මක් ගැම්බුරු දේවල් මේ වකල එහෙමේතුවේ ෑ මොකක්දම අපේ මිනිසුන්ගේ ක තියන බෙදිල්ලම මේ ශ්‍රීසත් ධරමී ගැම්ඹුරු තේරෙන් නෑකි කිය මකක්ද මේ බෙදිල්ල අප තේරෙන් නිතිද වලික්ගෙන ගන්න ඕනන ඒනි සාප මේ ඉගන ගන්න ඕ අපි මේවා ඉගෙන ගන්න ඕන. එනිසා දැන් මේ ධරමය මේ වෙලා විශ්‍රවනය කරපෝබට ඔබ කාටත් දැන් ඔබට බනපද ටික මතකයි. ඉරිදි පාද කියය නිවා හතරත් තියෙනවා. ඒ තමයි චන්ද චිත්ත වීරියවීමසා. එතකට මේ ඉවිදි පාද හතර මුල්කරගන තමයි ඕන තරන් කෙනෙක් ඉරිදිී ප්‍රාතිහාරිපානය හොදෙක් යටත් පිරිසින් ආරමයකට එන්ටත්. කැමැත්තක් වීරයක් අධිෂ්ඨානයක් නුවණින් විමසීමක් ෝන් දැ බලන්න සෝනතෙරුන් සෝනතෙරුන් වහන්සේට තිබේ ලොකු වීර්ියයක් සෝනතෙරුන් කලකැන් උන්වහන්සේ විපස්සී තතාග තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගන්ද කුටියට පාපිස්සක් පිදුව කාපට්ට එකක් සිනීදු පහසක්තියනු බුදු කෙනෙකුගේ සිරිපාසගල ඒ පලසක් මත තියෙන විදිට පිදුවා ඒ පින්බලෙන් සුගතය පන්න මනුසුලෝගිට විල කවදාවත් මහපොළොවෙ අඩිය තියලනේ පලස් මත තම අඩිතියන් උදාරණයක් ගත්තත්තේම සෝනකුමාරය ඉපදිලා මුළු මා ඒ සෝන කුමාරය සිටු ැදදුරී පුළුවම පරතු පලස් සතුරල ති පලස්මතින් තමයි යානාව නතර කරන්න උද්‍යානටකිය තුද්‍යානය කුමාරය ඇවිදින සෑමතැනකුම් පලස්දාාලාතියනවා. යම් මොහොතක සිටු මැදුර අරබුද්ධයක් ඇතිවුණුත් කුමාරයා විසඳනව කියනවා මේ ප්‍රශ්නි දැම් සියල දින විසඳගත්ති නැත්තම්ම මහපොල ඩිය තිෙනවා කිය. සියලු දෙනාාවම බිය වෙලා ප්‍රශ්ි විසඳගන්නවා කියන, කුමාරයා පොල අඩීතයයික. පලස්මතම ඇවිදල කුමාරයාගේ යටිපතුල සිනිීද සිනිදු වෙලා. යටිපතුළි රෝම කූපාව යටටිපතුලි ලොම් ගස්සාවා ඇයි පොලොවට පැගඉන්නති නිසා. බිබිසාර මහරජ්ජරුවන්ට අන්තිවුණ මෙම සෝන කියල කුමාරයකින් න්න යටිපතුලි ලොම්ම ඇවිල්ල කියලා. යටටිපතුලි ලොම් බලන්න ඕන කියයි කාගයත් දෙකලනෑන හිමික කුමාරයට එන්න පණිවිඩියක් යවවෝ. අම්ම තාත කිව කුමාරය රජතුමාගේ එටට ඔබතුමා ඔබගේ යටිපතුල බලන්ටරයෝ මලතින රජුරෝ දි හට කකුල් දික්කර දෙපා. ඔබ ගිහිල්ල රජ්ජුරුවෝ ඉදිරි පත්මාසනින් ඉඳ ගන්නකවවා අර පතුල් දෙෙක උඩට මෙෙමතිනේදට. දරු රජතුමාට ඔබගේ පතුළ පෙන එකවූ. ඔන්න කරත්යෙන් ගිල්ල රාජ මාලිගාව රත්තයෙන් බහිනොකට එත නිදලන වාල්ිගාට පලස පලස මතින්ම අඩිය තියෙන. ඊර් පස්ේ මෙයා මොකද කළේ සෝන කුමාරය ෆලසිං රජුුවන් ගිල්ල වැදලලා පත්මාසන ගද ගත්ත රජරුවන්ට පුදු හිතුණනායි යට පතිිල්ලොම විල්ල. සතුරසාමිච්චි කතා කර ලැකිව එනන් සියලු දෙනා වේල්ුවන රාමි ගිල්ල බනහල යන්ඩ කියලා. සෝන කුමාරය කරත්තිෙන් වේලුවන රාමිටි ගියා හරියටම දන් සබහම්ඩ පිස්සරහම කරත්තය අදර කළල එත නිදලාම බුදුරජන්සේලඟ තියන කල් පලසක් අතුරලා. ඒ පලස වඩීම ගිය හල පැදිල මහනුව න්න ඕනක අම්මලගින් කැමෑ තරන් ඇකෙවා. අම්මලතා අත්තලගින් කැමැත්තරන්. කසාාවතක් පොරොවාගෙන තමහිස්සල්ලාම මහපොළු ඇලී තිි්බේ. යටටිපතුරෝ පුපුරල ලේන කළ සක්මං කලා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන් කියන සෝන ඔච්චර දැඩිව විරිය කරන්නිපා. වීරී සම කරද. සෝනතරුම් නිවන කරක් ගෙන චගීරිය තුළින්ම කොහොමද ඊළඟට සිහිය පිහිටෙවවොත් ඒ සිහය තුළින් සතර සතිපට්ටානේ සිීහය තුළින් නිවනට පමණනවා කියෙන දැඩ්ඩි අධිස්්ථාන තිබ්බා සම්බූතකෙන තෙරුන් වහන්සේට උන්වහන්සේ එත්තරන් සිීහය වැඩුව උහන්සේ මහා වනෙහි ගල්පතුරක් මත දැන් වඩනෝ සතර සතිපට්ඨාන භාවනාව පංහතුනි අ වයිශ්‍රවන දිවිරාජ්‍ය ආකාසින් වඩිනකොට කොළපාට පලසක් මත වෛරෝඩි මානිික්‍යක් වගේ ගල්පරවතය මත සතිපට්ඨානනි වඩන සම්බූත තෙරුම් දෙැක්ක ආකාසින් වැඩල්ල වන්දනා කළා උන්න්නහන්ස තවම භාාවනාව බව ක්ෂෝ න්න ටිකු මේ ස්වාමීන්නනාාන්සල්ලද ස්වාමින්න්න්නාන්ස පිටි පාස මේ සක්මංක කරක හිට පල්ල මේ හාදුරන්ට අනතුරක් වෙන්න දන්නඩිපා ඒ අනතුරක් වෙන්න දදිිපක් නම් භාවනා කරන භික්ෂන්ට අනතුර කරන බලවගේ නවා නැත්තන්කු ඇයි යිසන වි රජාත යක් නිද මේ තෙරුන්නාන්සේ රැක පල්ලකවෝ. ඉවස වයිසන දවිරාජා අතුර දංග ල ගියා. භාාව නැගතිනුට යක්කු දෙන්න ල්ල වෙඳල කිවවා ස්වාමීණී වෙසමුණනි විරාජ්‍ය ඔබ වන්දනා කරල පිටත් වන අපි ඔබහන්සගේ ආරක්ෂාවට දැමචවෝ. ඔබගේ වයිසනම දිවිරාජයට යහපතක් ේවා. ඒත් එයක්ෂේ ඔබ යන්ඩ සතර සති පට්ටහන ඒදන භික්ෂුවට සිහ තරන්තවත් ආරක්ෂාවක් නැයි විදන යන්නෝ. කොහෝද කොහොමද බුද්ධ සාාසන කොහොමන්ද චිත්තා අධිෂ්ඨානය නිවන කරය යන හැ ඒ මැස් දෙක ප්‍රාගත්තා යක්ෂෝ දෙන්න කියියා ඒ මොහොතේ උන්ාස ගීතන කෙලෙසවා එච්චර අධිෂ්ටානයක් එච්චර වීරයා සතර සති පට්ටා හින් ඔය විදිහට චන්ද චිත්ත වීරීවන්සකිින් නිවිදිි පාදවතින් එකක් මුල්ු න්න වනනා පිට වුණත් මේ නිවම්මාර්ගය යං ගමනක්කයන්න එක්කෝ කැමැත්ත තියෙන්නවා එක්කො වීරිය තියෙන්නවා එක්කෝ අධිෂ්ඨානය තියෙන්නවා එක්කෝ නෝදින් මෙමසීම තියෙන්නවා ඔබගේ ජීවිතයේ යන්තීරණයක් ඔබ ගත්තන යන් යහපත් මාර්ගීයට මාර්ගයකට ඔබ ප්‍රවේශ වනාන එක්කෝ කැමැත්ත මුල්ලෙලා එක්කෝ වීරියමුල්වෙලා එක්කෝ අධිෂ්ඨානය මුල්වෙලා එක්කෝ වීමන්සාාව මුල්වෙලා සමන්ගේ අධිස්ටානනිින් මන්න්නහවල් අරමුණරා යනවාකෙල් අධිස්ථානිින් ඒ ඉලක්කටම ගියාය ගැන කතාහලා නැත්ත කැමැත්ත මොල් කර ගෙන ඒ කැමැත්තෙන්ම තමන් ඒ අදාල් ස්ථානයට ගිය විස්තරෝ බහල නැන්ද. වීරියෙන් දිුණ විච්ච මිනිසු ගෙන අහලා නැත්ත ඒ එනෙ එන අවස්ථාවට නුවනින් විමසගමසා උත්තර දිදිී දියුණුර ආපුු අය ගැන හලා නැද. සාමාන්‍ය ලෝකෙත්. රහතන් වහන්සේලාගේම් සම්පූර්ණයම ජීවිත. කෝටි ප්‍රකෝටි ගානක් රහතන් වහන්සේ ලගේ ජීවිත කාරණා හතරකින් විස්තර කරන්න පුළුව. කැමැත්ත නිසාම නිවනටගේ රහතන් වහන්සේ ලගේ විස්තර කියන්න පුළුවන්. වීරිය නිසාම නිවනට ගිය රහතන්ාසලගේ විස්තර කියන්න පුළුවන්. අධිෂ්ඨානය නිසා නිවනට ගේ රහතන් වාසලගේ විස්තර කියන්න පුළුව. න විමසාහා විමසානිවනට ගිය රහතන් නාන්සිල්ලාගේ විස්තර කියඩ පොළො. සියලු රහතන් නාන්සලගේ ජීවිත ඔය කොටස් හතරෙන් ප්‍රකට කරවානවා. දැං හොද පන්සිල් රැකීමට පවා චන්ද චිත්ත වීරියවිීමන්සාාවන කිවවා. එනම් පන්සිිල් රකින් දාාස කරන කියෙන ඉස්සල්ලාම කැමැත්තක් ඇති කරකඩ. වෑයන් කරන්න. මං මේ සිල්ු අඩා නෑ කියෙල අධිස්්ඨාන කරගන්ඩ. පන්සිල් රැකීමේ ආනිසංස ල් කැඩේ විපාක සසරාපා බය නුවනින් විම සන්ඩ. ඔන්න ඔයන් අහතරින් ්‍රකින්ඩ බැරි පන්සි රකිණඩ පුුවන් ගනවා. කරඩ බැරි භාවනා කරන්න පුළුවන්ගනවා හොය හතර විජි පාද. ඊළඟට තවබට තේරුම් කරට ඕනෑ මේක මේ භාවනාවෙන් ඉරිතිපාද භාවනාව කියලා මේ භාවනාවශයෙන් වදන ක්‍රමයත්තියෙන. භාවනාවක් විදියට රිදි පාද භාවනා කියල වඩන ක්‍රමයක්ත් තියෙනවා. අන්නේ භාවනා වඩන හැටයි අපි ඊළඟ දවසට ිගෙනගන්න ඕන. අමාරවිචල හිතන්න්නපා බුද්ධසාාංසනයේ මඟපල්ල බූත්තමයන්ගේ ජීවිතකෙන හන්ඩ. ඒ නිවම් මගේ සොඳුරු බවහන්ඩ. මඳු පින්්ඩ මිදම් භික්කවී යදිදම් බ්‍රහ්ම චරිය. මේ නිවම් මාර්ගයෙ මී පැනිිවදයක් වගේ කිව්වා. මී වදයක් වගේ කිව බුදුරජාණස. මිහිරි මේ වදී කුටීරයක් කුටීරයක් ගානය විස්තරාක්ඩ් ති ඒ සඳහබට භාංකි ලැබේවා අපි තුළච්චන්ද චිත්තවීරවීමන් සසාක නිවිධ පාදී බලවත්ව වැඩේවා මේ පිම් බලින් කියල සිත් ප්‍රන්ථන කරන